රටේ පවතින නීතිය මොන තලයක හිටියත් ඒ නීතියට අපි ගරු කළ යුතුයි. ඒ අනුව වරෙන්තුවක් තියෙනවා කියලා දැනගත්වහම අද උදේ පොලිසියට ගිහිල්ලා ඒ අදාළ කටයුත්තේ දීලා පොලිසියත් එක්ක උසාවියට ඇවිල්ලා ඒ වරෙන්තුව අවලංගු කරගන්න තියෙනවා. ඊට ඒ උසාවියේ සාධාරණ විශ්ව කළා. අපිට තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. මේ රටේ භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, අනෙක් ඕනෑම තලයකින් පුජ්‍යලයක් වෙන්න පුළුවන්, මේ රටේ පවතින නීතියට ගරු කළ යුතුයි. නමුත් අද වෙනකොට අපි දන්නවා දකුණේ උතුර දකුණ කියලා ભેදයක් නැතුව උදවිරුවන් දිනාදුන්නු රටේ දකුණේ ජීවත් වෙන අපට එක නීතියකුත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න විතරක් නෙමෙයි මේ සියලු මාධ්‍ය ඔක්කොම අවධානයෙන් ඉන්නවා වගේම අපිට බේන උතුරේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධිකරණයෙන් නියෝගයක් අරගෙන තියෙද්දී උතුරේ කොටි සැමරුම් සිද්ධ කරන්න තහනම් කළා තියෙද්දී විද්‍යේශ්වරලට පුළුවන් නම් ගිහිල්ලා කොටි සමරන්න. ඇයි ඒ උදවියට එරෙහිව අපට මේ ක්‍රියාත්මක වෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ කියන එක ගැන අපි අහන්න ඕනේ. ඒ වගේම ජාතික වස්තුවක් වෙච්ච විල්පත්තුව වනසන විශාත් බදිරුදීන්ට ඇරෙහිව ඇයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මේ යහපාලන ආණ්ඩුව බයද? අක්කර 3000කට වැඩි තමන්ගේ සන්තකයට අරගෙන ඔහු පරිභෝග කරන ඒ ඉඩකඩම් පිළිබඳව මුස්ලිම් පාර්ශ්වයන්ගෙන් පවා අල්ලස් කොමිසමට පැමිණ එල්ල වෙලා තියෙද්දී බදුරුදීන්ල බොහොම නිදහස එළියේ. ඔහු එක දවසක්වත් අල්ලස් සෝදූෂණ කොමිසමට කැඳෙව්වේ නැහැ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ හාමුදුරුවරු හැටියට නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වෙවි කියලා.